ඇතිවෙලා තිබෙන ආපද තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16කට බලපෑම් ඇති වෙලා තියෙනවා. ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16හි ගානධාරී වසන් 347 අපලකට අයත් පවුල් 4542ක් බලපෑම්ට ලක් වෙලා තියෙනවා. මේ බලපෑමට ලක් වූ පවුල් වල 17853ක සමාජික සංඛ්‍යාව සිටින බවට ප්‍රාදේශීය ලේකම් වරුන් අප වෙත වාර්තා කළා තියෙනවා. විශේෂයෙන්ම මේ හදිසි ආපදාතත්වය නිසා එක් මරණයක් සහ තුවාලකරුවන් 7ක් අපිට වාර්තා වෙලා තියෙනවා. පූර්ණ වශයෙන් නිවාස 27ක් සහ අර්ධ වශයෙන් නිවාස 271ක් හානි සිදුව ඇති බවට වාර්තා වෙනවා. එමෙන්ම ව්‍යාපාරික ස්ථාන 27කට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බව තමයි අපිට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ඒ ආපදාට ලක් වූ පවුල් සුරක්ෂිත ස්ථානවල අපි දැනට සුරක්ෂිත මධ්‍යස්ථාන තුනක් පවත්වාගෙන යනවා. එහි පවුල් 79කට අයත් පුද්ගලයන් 250කට ආසන්න ප්‍රමාණයක් දැනට එහෙම ස්ථානවල ගත කරනවා. ඒ සඳහා අපිට ඔවුන් අවශ්‍ය කරන ආහාර පාන ඖෂධ වර්ග හා අනෙකුත් පහසුකම් අදාළ ප්‍රාදේශීය ලේකම් වරුන් මගින් තාමත් විධිමත් ආකාරයට දැනටමත් අපි සපයලා තියෙනවා. අද උදෑසන වන විට එම ප්‍රදේශවල වැසි තත්ත්වයේ තවදුරටත් පවතින බවට ප්‍රාදේශීය ලේකම් වරුන් මා වෙත වාර්තා කරලා තියෙනවා. ශ්‍රී ලංකා නාගක හමුදාවත් ඒ වගේම යුද හමුදාව සහ ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරීන්ගේ සහභාගිත්වයත් අනිකුත් ආයතනවල සහයෝගයෙන් අපි ඒ ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම අපි අරගෙන තියෙනවා. ඒ වගේම දැනට අපි ඔවුන් සඳහා අපි පිසු ආහාර තමයි ලබා දෙන්නේ. ඉදිරියේදී ඔවුන්ට වෙනත් ස්ථානවලට ආරක්ෂිත ස්ථානවලට දිගටම අපිට රඳවා ගන්න සිදු වුණොත් අපි ඔවුන්ට වියලි සලාක දීලා අවශ්‍ය ඒ පහසුකම් සැපීම සඳහා අවශ්‍ය සියලු විධිදාන දැනටවත් අරගෙන තියෙනවා. එනකොට මිලියන 10ක ප්‍රතිපාදන ආපදා අමාත්‍යාංශයෙන් අපිට වෙනස් වෙන් කළා දීලා තියෙනවා. ඒ වගේම පළාත් සභාව වෙනුත් අපිට අවශ්‍ය අරමුදල් සපයන බවට එකඟ වෙලා වුණා ඊයේ ප්‍රධාන ලේකම්වරයා. අපිට අරමුදල් වල කිසි ගැටලුවක් නැහැ. ඒ අවශ්‍ය අරමුදල් ලැබිලා තියෙන්නේ. සාහන කටයුතු ගැටලුවක් අපිට මතුවෙලා නැහැ. ඒ අවශ්‍ය සියලුම සම්බන්ධීකරණ කටයුතු අපේ මීට ප්‍රථම දැන් සතියකට පමණ ප්‍රථම සිට තමයි අපේ ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කරලා ඒ නිලධාරී කණ්ඩායමක් පත් කළා තියෙන්නේ අවශ්‍ය පහසුකම් සපයා දීම. ඊයේ හවස වන විට තිබූ තත්ත්වයට වඩා දශම ප්‍රමාණයකින් තවදුරටත් ඉහළට නැගෙන තමයි වාර්තා වෙලා තියෙන්නේ. නමුත් අධික වර්ෂාවක් අපිට තබලම සහ නිලු ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ නැති නිසා අධික ගම් වතුර තත්ත්වයක් බලපොරොත්තු වෙන්න බෑ කියන එක තමයි සාමාන්‍ය අදහස. නමුත් අපි නිරන්තරයෙන් ඊට පල්ලෙහාට වහින වැසි හේතුවෙන් ගංගාගේ ගිලල මට්ටම යම්කිසි වැඩිවීමක් වුණොත් විශේෂයෙන්ම නාගොඩ බද්දකම යන විවිතුර යන ප්‍රදේශ වලට බලපෑමක් ඇති වෙයි වෙමින් අපි නිරන්තරයෙන් ඒ සඳහා සූදානම්ව සිටින ලෙස ඒ ප්‍රදේශයේ ජනතාවට සහ ප්‍රාදේශීය ලේකම් වරුන්ට උපදෙස් ලබා දෙමින් ක්‍රියා කරනවා. ඒ වගේම හදිසි අවස්ථාවක් අවශ්‍ය වුණොත් අපි එම ස්ථාන වලට යුද හමුදාව සහ නායක හමුදා අනුකණ්ඩ යොදවලා සැලකිලිෙන් තමයි අපි පසුවන්නේ. ඒ සඳහා ඒ නිවාස සඳහා අපි දැනටමත් අපි තක්ෂේරුව ආරම්භ කළා තියෙනවා. අපි ඉදිරි දින 3 ඇතුළත ඒ තක්ෂේරුව අවසන් කළා. ඒ පූර්ණ හානි නිවාස වෙනුවෙන් අවශ්‍ය නිවාස මිලදී ගැනීම සහ අලුතෙන් ඉදිකරගෙන සඳ අවශ්‍ය ප්‍රතිපාදන අපි ලබා දෙනවා. ඒ වගේම අර්ධ හානි වූ නිවාස තක්ෂේරු කිරීම කටයුතු දැන් වතුර බැසගිය විගස ආරම්භ කළා. ඒ තක්ෂේරු වටිනාකම අනුව ඔවුන්ට ඒවා පිළිසක කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයනවා. දැනට අපි රුපියල් 10,000ක මූලික දීමනාවක් ඒ සියලුම නිවාස හිමියන් වෙත ලබා දීමට රටේ සංවිධානය කළා තියෙනවා. බොහොම ස්තුතියි.